සුබදෑසනක්. අද ජනවාරි මාසේ අවසන් සතිය. කාලය බොහොම ඉක්මනට ගත වෙලා යනවා. අපි දන්නේවත් නැතුව නේද ජනවාරි මාසේ 25 වෙනිදාත් වෙලා තියෙන්නේ. ඉතින් කාලෙත් එක්ක ලොකු සටනක තමයි අපි ජීවිතය ගත කරන්නේ. කොහොම නමුත් අපි ජීවිතේ සුන්දර විදිහට ගත කරොත් අපිටත් හැමදාම යහපත් විදිහට ජීවත් වෙන්න පුළුවන්. ඒ මතක් කිරීමත් එක්ක ඔබට තවත් ඉතාමත් කනගාටුදායක මතක් කිරීමක් තමයි අද දවසේදී සියත පියුම් විලෝස්සේ අපි ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඔබ දන්නවා ප්‍රවීණ මාධ්‍යවේදියේ කලාශූරි ආචාර්ය එඩ්වින් ආරේදාසයන් අද දවසේ දැන් සමගින් යනවා. ඉතින් එතුමා පිළිබඳව අපිට මෙතකයි කියලා කතාව ඉවර කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ තරම් ලාංකීය දැනුම් සම්භාරයට එතුමාගේ දැනුම අපිත් එක්ක බෙදාගත්ත විටක ප්‍රවීණ මාධ්‍යවේදියෙක් වුණා, සාහිත්‍ය විචාරකයෙක්, ඒ වගේම තමයි ගුවන් විදුලි රූපවාහිනී පූරකවරයෙක් වුණා, විශේෂයෙන් සාහිත්‍යවේදී. ඒ ඔස්සේ ගිහාම ඊටත් වඩා මේසා විශාල දැනුමක් එතුමා තුළ තිබ්බා කියන එක අපි බොහෝ සෙයින් දන්නේ එතුමා හොඳ ඇදුරුතුමෙක් විදිහට කටයුතු කරපු නිසා. ඉතින් වසර 98ක් වැනි කාලයක්, බොහෝ ලොකු කාලයක්. ඉතින් එවැනි කාලයකදී අපි ලංකාවේ එතුමාව හඳුන්වන්නේ ඇවිදින පුස්තකාලයක් කියලා. එතරම් එතුමාගේ දැනුම සුවිශාලයි. අපිට වචනවලින් මෙතකයි කියලා නිම කරන්න බැරි තරමට එතුමා අපිට දැනුම ලබා දුන්නා. ඉතින් වසර 98ක කාලයක් ජීවිතය ගත කරලා අද එතුමා දැයින් සමගෙන යනවා. ප්‍රාර්ථනා කරනවා එතුමා අපිට නුවන් ලබා දීලා එතුමා අද නිවන් සුවය ලබනවා. ඉතින් එතුමාට කලාශූරි ආචාර්ය එඩ්වින් ආරේදාසයන්ට නිර්වාණ සුවයම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියතිවේ පියුම් විලෝස්සේ එවැනි ආඥාදායකයෙකු අපේ රටේ බිහි වුණා. අද එතනට හිස්තැනකුත් තියලා එතුමා අද දැයින් සමගෙන යනවා. ප්‍රාර්ථනා කරනවා එතුමාට නිවන් සුවයම ලැබේවා කියලා. ඒ ප්‍රාර්ථනය එලෙසම පවත්වාගෙන යන ගමන් අපි සූදානම් වන්නේ අද දවසේ පියුම් විලේ පෙළ ගැස්ම ඔබ වෙනුවෙන් මතක් කරන්න. මුලින්ම ඔබ දන්නවා සුබ දවස විශේෂාංගය හැමදාමත් වගේ අපි ඔබ වෙනුවෙන් ගෙනෙන්න සූදානම්. අදත් අපි ඔබ දැනුවත් කරනවා සඳුදාට හැමදාමත් වගේ වාස්තු විද්‍යානුකූලව තමන්ගේ නිවස සකසාගෙන ඔබේ ජීවිතය යහපත් කරගන්නේ කෙසේද කියන වග අපි ඔබ දැනුවත් කරනවා. ඉන් අනතුර සූදානම් වෙනවා අපි අන්තර්ජාලය ඔස්සේ මුදල් උපය ගන්න ක්‍රමයක් පිළිබඳව ඔබ දැනුවත් කරන්න දැනුවත් වෙමු විශේෂ. අද අපි ගෙත්තම් විශේෂංගයත් ඔබ වෙනුවෙන් ගෙනෙන සූදානමින් ඉන්නේ. ලස්සනට තමන්ගේ නිවස සකස ගන්න ළඟ එන අවුරුද්ද හරි ළඟයි. දැන් ජනවාරි මාසෙත් ඉවරයි, කියන්නේ අප්‍රේල්නේ අවුරුදු නේද. ඉතින් ලස්සනට තමන්ගේ නිවස සකසා ගන්න, නැත්තම් කෙනෙක්ට තෑග්ගක් දෙන්න පුළුවන් වෙන්නේ නිර්මාණයක් කරන්නේ කොහොමද කියලා අපි ගෙත්තම් විශේෂංගයෙන් ඔබ දැනුවත් කරන්න සූදානම්. අවසන් විශේෂංගය ඔබ දන්නවා ග්ලෝ. ග්ලෝ පිළිබඳ ඔබ දැනුවත් කරනවා. පැහැපත් දිදුලන සමක් ලබා ගන්නට ඔබට අද දවසේදීත් අවස්ථාව ලැබෙනවා ඒ පිළිබඳ දැනගන්න. මේ විශේෂාංගයන් එක්ක අද ඔබට සඳුදා පියුම් විලෙන් එකතු වෙන්න අවස්ථාව ලැබෙනවා. අපි ආරම්භ කරනවා අද මුල්ම විශේෂාංගයේ. සුබ දවස. දවස කිවම ඔබ පුන පුනා බලාගෙන ඉන්නේ අද දවසේදී මොනවද අපි කතා කරන්නේ, මොනවද අපේ නිවසේ අපි සකස ගන්න ඕන, අපි කොහොමද අපේ යහපත්ව ජීවත් වෙන්නට නම් අපි කොහොමද අපේ මේ වාස්තු විද්‍යානුකූලව නිවස සකස ගන්න ඕනේ කියන වගේ දැනගන්න. ඉතින් ඒ වෙනුවෙන්ම හැමදාමත් වගේ බොහොම ලෙන්ගතුව අපත් සමග එකතු වෙනවා විශ්ව ශක්ති ගුප්ත විද්‍යා ජ්‍යොතිෂ ශාස්ත්‍රඥ විශාරද, වාස්තු උපදේශක සාමශූරී සාම බිනිසුරු, කීර්තිශී ජනරංජන දේශාභිමානී ශ්‍රී විද්‍යාකාලී උභාෂක ස්වාමී කාලී කනගරත්නම් පූජකතුමන්. ආයිබන් ස්වාමීතුමා සුබෝදෑසන. ආයිබන් පුතේ එසේම වේවා. ස්වාමීතුමා අද දවසෙත් ඔබ වෙනුවෙන් සැදී පැහැදී ඉන්නෝ ඔබේ ගැටට වලට පිළිතුරු ලබා දෙන්න. වාස්තු විද්‍යානුකූලව ගැටලු නම් ඔබට තියෙන්නේ, දුරකථනයෙන් සජීවීව එකතු වෙලා ඒ ගැටලු නිරාකරණය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. අපේ මැදිරියේ දුරකථන අංකය 0115 299 299 0115 299 299. ස්වාමීතුමා මේ අද දවසේ අපි කතා කරන්නේ ඔබතුමා සඳහන් කරාමේ ත්‍රිකෝණ ස්ථානිපතිලාගේ බලය කොහොමද, නැත්නම් අපි කොහොමද ඒක දැනගන්නේ, අපි කොහොමද ඒ ඔස්සේ කටයුතු කරන්නේ කියන වගේ. මං හිතන්නේ මට වඩා ඔබතුමා ප්‍රවිෂ්ඨය ලබා ගත්තොත් හොඳයි ස්වාමීතුමා. ආයිබෝමා පින්වත් දරුවනේ, ඔබතේ මේ ත්‍රිකෝණ ස්ථානාධිපතිලා කියන්නේ කේන්ද්ර ලොකු රාසක්. අපි කෙනෙකුට කේන්ද්ර ප්‍රතිපල කියනකොට ත්‍රිකෝණ ස්ථානාධිපතිලා කවුද,
කේන්ද්‍ර ස්ථානාධිපතිලා කවුද? ඒ වගේම සර රාශි, ස්ථිර රාශි, උභය රාශි අධිපතිලා කවුද? මෙයාලගේ බලය මේ ඔක්කොම අනුනාගන තමයි කෙනෙකුට කේන්ද්‍ර ප්‍රතිඵල අපි කියන්නේ. ඔව්. එතකොට මේක 100%ක එයාලට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. යනුවෙන් ත්‍රිකෝණ ස්ථානාධිපතිලා කියනකොට අධිශක්තිමත් ග්‍රහ චක්‍රයක් කියලා කියන්න පුළුවන්. ත්‍රිකෝණ කියන කෝණ තුනක්. කොටු 12න් කෝණ තුනක් කියලා ගන්නකොට පළවෙනි කෝණ ලග්න, දෙවෙනි ස්ථාන කෝණ වෙන්නේ පස්වෙනි ස්ථාන, තුන්වෙනි කෝණ වෙන්නේ නවවෙනි ස්ථාන. 1, 5, 9. 1, 5, 9. මේකට අපි ඉරක් ගන්නකොට අරියට තරුවෙන් එක කොටසක්. ත්‍රිකෝණයක් විදිහට. ත්‍රිකෝණ විදිහට. ඒක ඩුර තව කොටුවක් ගන්නකොට කෙලිම තරුවක් වෙනවා නේ. එහෙනම් මේ ත්‍රිකෝණ ස්ථානාධිපතිලා කෙනෙක්ගේ කේන්දරේ බලවත් වෙලා හිටියා නම් ඒගොල්ලන් ජීවිත දුකක් කරදර බාධාක් ඇති වෙන්නේ නැහැ. දැන් මෙතන මම ඔබ අද දරුවන්ට කියා දෙන්නට සූදානම් වෙන්නේ කෙසේද කියලා මේකේ තියෙන රහස. දැන් මේක අපේ පෞල් ජීවිතත් එක්ක මේක ගලපපා බලන්න තමයි මගේ උත්සාහය. දැන් මේක හරි සරලයි. අපි මේ පොරොන්දම් බලන්න කියන උමන පොරොන්දම් බලන්න ඕනේ. නමුත් මේ කැටගරි එක නැත්තම් මේ රහස අපි බලාපොරොත්තු වෙනවා. අපි බලාගත්තා නම් අනිවාර්යයෙන් මේ ප්‍රශ්න වලින් අපිට ගැලවෙන්න පුළුවන්. දැන් අපි කියමුක කෙනෙක් ගේ ලග්න ස්ත්‍රී හෝ පුරුෂගේ ලග්න එක කන ලග්න අපි කියමු මේෂ ලග්න කියලා. මේෂ ලග්නට පස්වෙනි ස්ථානාධිපති සිංහ ලග්න. එහෙනම් එහා සිංහ ලග්න වෙන්න ඕනේ. ඒ නැත එතනින් එහා පස්වෙනි ස්ථානම ඒ සිංහ ලග්න පස්වෙනි ස්ථානාධිපති කියනකොට ධනු ලග්න. එතකොට මෙයාල තමයි මේෂ ලග්න ත්‍රිකෝණ ස්ථානාධිපතිලා. එහෙනම් කෙනෙක් මේෂ ලග්න කෙනෙක් විවාහ වෙලා සිංහ ලග්න හෝ ධනු ලග්න හෝ කෙනෙක්ව විවාහ වෙලා තිබුණා ඒක ළඟ විවාහ ජීවිතේ සතුටෙන් කාලය ගත කරන්න පුළුවන්. මේ පොරොන්දම් බලනවට පොරොන්දම් 21 ගලපනවට වඩා මේ දේ ගලපනවා නම් ගොඩාක් සුබයි. මේක හරි සරලයි නේ. හරි සරලයි. හරි සරලයි. ඒ වගේම අපිට දරුවෙක් ඉපදුනා කියලා කියමුක දැන් කොමාරය අපිට ගලපගෙන විවාහක් වෙන්න පුළුවන්. සමාරු උදවේ මේක විශ්වාස නැතෝ සමාරු උදේ ප්‍රේම සම්බන්ධ මූණ දීලා අනේ උණ දෙයක් උනාදින් අපි ජීවත් වෙමු කියන මතින් උදවි ඉන්නවා. නමුත් දරු සම්පත් කියනකොට එතෙන් එහා ඔබට කිය දෙයක්. මොකද ඒක දෙයියෝ දෙන වරප්‍රසාදයක්. එයා මොන ලග්නෙ හිපදිනවාද මොන රාශියෙ හිපදිනවා මොන දවසෙ හිපදිනවා කියලා අපි දන්නේ නැහැ. එහෙනම් මෙතන තමයි තියෙන රාස. එහෙනම් ඒ අපි කියමුකෝ අපේ දරුවත් ඒ වගේ ත්‍රිකෝණ ස්ථානාධිපතිලාගේ ලග්නෙ හිපදුනා නම් සුන්දර දරු සම්පතක් අපට. ඒ තරම් දරු සම්පත් අපිට අර කියනවානේ කිරිපෙනේ එකතු වුණොත් කොයිතන රසද ඔබ වුණා කාල බලන්නකො මුදෝපි කිරිසා පැණි එකට දාලා කලවංගල කාල මේක රස කියන්න බැරි තරමට රසක් ඇතිනේ. ඒ වගේ රස බින්දන පෞ ජීවිතයක් වෙයි. හරි දැන් මේක අපි කියමුකෝ ගැලපුණේ නැහැ. කොයි විවාහකට ගැලපුණා අපි කියමුකෝ මේස ලග්නට 6 වෙනි ස්ථානාධිපති ධනු ලග්න කන්‍යා ලග්න සමා වෙන කන්‍යා ලග්න. මේස ලග්නට 6 වෙනි ස්ථානාධිපති කන්‍යා ලග්න. එහෙනම් එයා ගැලපෙන්නේ නැහැ. මේස ලග්නට 8 වෙනි ස්ථානාති පුරුෂකල එයාගේ ලග්න කුජක ලග්නෙම තමයි. එයා අපිට සෙට් වුණත් හරි ගැළපෙන්නේ නැහැ. ඉතින් මේ හාදී බලනකොට පුතේ අපට පේනවා ගැළපීම සහ නොලපීම. මේ වගේ දේවල් එකතු වෙනකොට තමයි අපේ පෞද්ගල ගැටලු බාධා කරන ප්‍රශ්න වෙන හොඳ නරක දේවල් සිදු වෙන්නේ. මේක හරි සරලයි. හරි මේම දෙයක් වුණා. දැන් අපි කියමුකෝ අර මේස ලග්න කෙනෙක් කන්‍යා ලග්න කෙනෙක්ව විවාහ වුණා. දමුණාද කරන පෞජිත ප්‍රශ්න බාධා කරදර. ඔව් දැන් කෙනෙක් දෙන්න පුළුවන් දැන් අර ත්‍රිකෝණ ලග්න ස්ථානාගතිපති කෙනා මෙහෙම අපේ ලග්නේ මෙහෙම නෙමෙයි කියලා හිතෙන්න පුළුවන්. සාමිතම එතකොට කොහොමද අපි දැන් මේ බය හිතෙන්නත් පුළුවන් කෙනෙක්ට නේද? ඒක තමයි. අපි කියමුකෝ උදාහරණයක්. මෙයාට 6 වෙනි ස්ථානාධිපතිගේ කන්‍යා ලග්න කෙනෙක් සෙට් වුණා. ඒ පුරුෂයා හෝ ස්ත්‍රීට නැත දරුවෙක් ඉඳලා තියෙනවා. එයාලගේ ප්‍රශ්න. දමුණාද කරන්නේ මේක අපිට දැන් මේ නිසා අපිට මේ උසාවි ගිහලා නඩු දාගෙන මේක කඩාකප්පල් කරන්න බෑනේ. ඒක තියෙනවා සරල ක්‍රියාව තමයි වාස්තු. අපි ජීවත් වෙන වාස්තු. ඒක එකතනින් निराකරණය කරගන්න පුළුවන්. අනිවාර්ය 100%ක් විශ්වාසයි. සාමිතුමාර ඔබතුමා සඳහන් කරා දැන් දරුවෝ නම් තමන්ගෙම කියන හැඟීමනේ අපිට එන. එතකොට අර ඔබතුමා උදෑසන මම කතා කරනකොට කිව්වා මේ නැන්ද අම්මා පවුලට එකතු වෙන පිරිසත් මෙතනින් අපිට බලාගන්න පුළුවන්. ඔක්කොම පුතේ ඒක තමයි බලන්න මේක දෙන රාසක හොඳ වෙලා මතක් කරේ. ඔක්කොම එමයයි. පුතේ දැන් අපි ගොඩාක් ප්‍රශ්න නැන්ද අම්මලාගෙන්නේ. පෞද්ගලික ගොඩක් තියෙනවා ගොඩක් ප්‍රශ්න තියෙනවා. මොකද ඒක ලොකු වෙන රාසක් තියෙනවා. ඒ මව් මව් කුස මව් කැක්කුම කියන දන් සාමාන්‍ය කෙමකෝ ද පුතෙක්ව ස්ත්‍රී කියලා විවාහ වුණාට පස්සේ මෙතෙක් කල් තිබිච්ච මවට තිබිච්ච ආදරේ මවට නැතුව අර ස්ත්‍රීටනේ යන්නේ. ඒතර ඕන මවෙකට පොඩ්ඩක් ඉතරේ දෙනවා නේ. ඔන්න ඒ වගේ දේවල්. ඒ හැර වෙන කේන්තියක් නැහැ. ඒ නිසා නැන්දම්මලා අපි දොස් කියන්න බෑ. මව් කුස ඒකනේ මව් දරුවන්ගේ ආදරේ වැඩි නිසා සිදුවෙන දේවල්. ඒවත් මෙල්ල කරගන්න පුළුවන්. ඒ කොහොමද කියලා අහනවනම් අපි කියමුකෝ නැන්දම්මා හෝ වේවා මාමා හෝ වේවා ලේලි කෙනෙක් හෝ වේවා යාළු මිත්‍ර හෝ වේවා ඔක්කොම මේ අසුභ විදියට ක්‍රියාත්මක වෙනවා නම් ලග්න නම්
අසුබ ප්‍රතිඵල තමයි යාලට ලැබෙන්නේ. ඒ නිසා මේ උදාහරණයක් එක ලග්න මං කියන්නේ මේක ලග්නේ ලග්නේ බලන්න ඕනේ අපි. ලග්නේ ලග්නේ බලන්න පුළුවන් හරි සරලයි. දැන් අපි කොමුක ඍෂභ ලග්න බලනවා නම් ඍෂභ ලග්න යෝගක්කාරයා කන්‍යා ලග්න. ඒ වගේ ඍෂභ ලග්නේ ඊළඟ යෝගක්කාරයා මකර ලග්න. මෙතන තව රහසක් තියෙන ඍෂිවරු කියලා දිනවා මේ ත්‍රිකෝණ ස්ථානාධිපතිලා කොයි වෙලාවෙ මිතුරු ක්‍රියාව තමයි ක්‍රියාත්මක කරන්නේ. එයාලා සතුරු වෙන්නේ නැහැ. අපේ කේන්ද්‍ර ස්ථානාධිපති දෙදෙනෙක් මිතුරු වෙනවා දෙදෙනෙක් සතුරු වෙනවා. දැන් මෙතන තව රහසක් තියෙනවා පුතේ. දැන් නවවෙනි අපි කියමුකෝ දැන් ඍෂභ ලග්නට නවවෙනි ස්ථාන මකර. මේක ගැළපෙන්නේ නැහැ. මෙතන අපි බුද්ධිමත් වෙන්නට ඕනේ. ඍෂභ ලග්නට නවවෙනි ස්ථානාධිපති මේෂ. මේෂ ලග්න. එයා ගැළපෙන්නේ නැහැ. වයි ඌර්චක ලග්නට නවවෙනි ස්ථානාධිපති කටක රාශිය චන්ද්‍රයා. එයා ගැළපෙන්නේ නැහැ. ඒ වගේ කුම්භ ලග්නට නවවෙනි ස්ථානාධිපති කියලා කියනකොට තුලා රාශිය සිකුරු. එයා ගැළපෙන්නේ නැහැ. සෙනසුරුට සිකුරු මිතුරු. නමුත් මෙතන පාපාධිපති ක්‍රියාශක්තිය තිබෙන නිසා මේ කේන්ද්‍ර ස්ථානාධිපති අතර දෙනාට මේක. නමුත් ත්‍රිකෝණ ස්ථානාධිපති අනිවාර්යෙන් ගැළපෙනවා. කොයි පැත්තේ කොයි ඇන්ගල් එකේ බැලුවත් හරි ගැළපෙනවාම. එහෙනම් ත්‍රිකෝණ ස්ථානාධිපතිලා මේ ආකාර අපි ගලපා ගන්නට ඕනේ. එහෙනම් අපි කියමුකෝ උදාහරණ වශයෙන් දැන් මේෂ ලග්න කෙනෙක් කන්‍යා ලග්න විවාහ වෙලා තිනු ගොඩාක් ප්‍රශ්න කියලා කියමුකෝ. මම ඊයේත් ගිලක නිවසක් බැලුවා ගොඩාක් ප්‍රශ්න ඒ ගෙදරට. මම නිකම් පුතේ මාව වරදලා තේරුම් ගන්න එපා ඔයාලා. මේ ගෙහ නෙම පුතේ භූත ගෙයක් වගේ නම මට පේන්නේ. ඒ නිසා මේක ඉක්මනින් මොනාරි කරගන්න කියලා. එයාලා සමාවිල්ලා තමයි වචන මං කිව්වේ. මම කියන්න හොඳ නැති නිසා. ඒගලන්ට ඒක තේරෙනවා. තින ප්‍රශ්න මං ඉදන් ඒගලන්ට තේරෙන්න ඕනේ. ඒගලන් ප්‍රශ්න මම මොනවද කියලා දන්නේ නැහැ. වාස්තු ගැටලුද සමිත? වාස්තු ගැටලු. ඒ තරමට වාස්තු ගැටලු. ඒ ගේ බලන්න බෑ. ඒ තර හඳුරු ගෙයක්. අපි කියමුකෝ පුතේ එහෙනම් මේ වගේ කන්‍යා ලග්නට කෙනෙක්ව විවාහ වෙලා තිබෙනවා නම් නැත්තම් කන්‍යා ලග්න කෙනෙක් මේ සිංහ ලග්න කෙනෙක් මේෂ ලග්න කෙනෙක්ව විවාහ වෙලා නවවෙනි ස්ථානාධිපති කෙනෙක්ව විවාහ වෙලා තිබෙනවා නම් එහෙම නැත්නම් අපි කියමුකෝ ඍෂභ ලග්න කෙනෙක් නවවෙනි ස්ථානාධිපති මකර ලග්න කෙනෙක්ව විවාහ වෙලා තිබෙනවා නම් ඒ වගේ කුම්භ ලග්න කෙනෙක් නවවෙනි ස්ථානාධිපති තුලා ලග්න විවාහ වෙලා තිබෙන මේක අපි හරි සරලයි. මේක දිසා අපි හඳුනා ගන්නට ඕනේ. අපි කියමුකෝ මේෂ ලග්න කන්‍යා ලග්න ලග්නට අයවෙනි ස්ථාන අපේ ගැළපෙන්නේ නැති ක්‍රියාව. එහෙනම් අපි මොනවද කරන්න ඕනේ? කන්‍යා ලග්නේ දිශාව අපි හොයාගන්න. මොනා දිශාව? නිරිත දිශාව. කන්‍යා ලග්න අධිපති මොන දිශාවද ඉන්නේ කියලා හොයන්නට ඕනේ කේන්දරේ. එතකොට එයා ඉන්න දිශාව අපි හඳුනා ගන්න. එයා අපි කිමක එයා ඉන්නවා කියලා දැන් නීච වෙලා ඉන්නවා කියලා මොකද මීන රාශිය. එතකොට ඒක ඊශාන දිශාව. එහෙනම් මේ දිශාව හඳුනා ගන්න. අනිවාර්යෙන්ම දිශා දෝෂ තිබේ. ඒ දෝෂ වාස්තු ක්‍රියාපැත්තෙන් අපි ඉවත් කරගන්නවා නම් 100% විශ්වාසයෙන් ඉන්න සතුරෙන් එකලන ජීවත් වෙන්න පුළුවන්. මොන විදිහට බාධක තිබුණා මොන බාධක? එතකොට දරුවන්ව අපි හොඳ මාර්කට් එකට ගේන්නත් පුළුවන්. දරුවෝ හොඳ නොලපෙන ලග්නක ඉපදිලා තිබෙනවා නම් තමයි පුරුෂයා හෝ භාර්යාව තමගේ නැන්දම්ම හෝ තමගේ යාළු මිත්‍රෝ හෝ අසල්වැසියන් හෝ අසල්වැසියන් මේකෙන් ගලපන්නත් පුළුවන්. මේක ගොඩාක් රාසල් හැංගිලා තියෙන දෙයක් තමයි පුතේ මේ වාස්තු කියලා කියන්නේ. අනේ කේන්ද්‍ර ඒ තරම් කේන්ද්‍ර කියන මහා මූදා. ඒ මහා මූද තියෙන දේවල් අඳුනා ගන්න එක ලේසි නෑ බලන්න. මහා මූද යට මොන මොනා තියෙනවද කියලා අපි දන්නේ නෑ නේ පුතේ. කියන්න බෑ. නමුත් ඒ වගේ රාසවල් මේ කේන්ද්‍ර කොටුවේ තියෙනවා පුතේ. මේවා අරියට හඳුනාගෙන අපි දැන් අපි යුතුයකම් මේවා ජෝසෙස් මාතික යුතුයකම්. මම ජෝසෙස් මාතින් මේ මම ස්වාමි කෙනෙක්. ඒ පැත්තේ මගේ වෘත්තියේ පැත්තේ. ඒ නිසා මේක අපි හඳුනාගෙන ජනතාවට යම්කිසි සේවයක් කරනවා නම් මම දන්න තරමට දුකේ ඉන්න ජනතාව ගොඩ ගන්න පුළුවන් වරප්‍රසාදය මේ වාස්තුලේ හැංගිලා තියෙනවා. මොකද කේන්ද්‍රයක් කියන්නේ පීතෙන්නේ අපි පෙර කරපු පව්පින් අනුවේ. ඒ කියන පවත් පින් පැත්තට බෝ යොම් කරන්නට පුළුවන්. මේ ආත්මෝ පින් කරලා යන්න කියන පැත්තට බෝ යොම් කරන්න පුළුවන් මේ වාස්තු වල. එහෙනම් වාස්තු කියන්නේ තමන්ගේ ඥානසා මනස කන්ට්‍රෝල් කරගන්න එක තමයි වාස්තු. ජීවිතේ සතුට තමයි වැදගත්ම වෙන්නේ. වැදගත්. එහෙනම් මේස ලග්නටයි කන්‍යා ලග්නටයි තියෙන ඒ අසුබ ක්‍රියාව කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වාස්තු වල. මේක 100% මේ ගැන හිතා බලන්න ඔබට සුබ ප්‍රතිඵල ලැබේ. ඒ ප්‍රතිඵල ගැන අපි තවදුරටත් ඔබ දැනුවත් කරනවා. ඊට කලින් අපිට දුරකථන ඇමතුමක් තියෙනවා ස්වාමීතුමා. වෙල්ගම මහත්මයා. සුබ උදෑසනක් ඔබතුමාට. අයිබෝ සුබ උදෑසන. ඔව් ඔබතුමාගේ ගැටළු ඉදිරිපත් කරන්න ස්වාමීතුමාට. අයිබෝ ස්වාමීතුමනි ඔබතුමාට මට දුරකථන ශක්තිය ඔබතුමන්න යක්තියෝ මේ වාස්තු නැකත විහාර දේවල් දේවාල වගේ වැඩවලට මේ බලන්නේ තේරෙන්නේ නැහැ මට. සාමිතුමා විහාර ඒ කියන්නේ පන්සලක අපි මුල් ගලක් තියෙනවා නම් වගේ දෙයකට බලවත් වෙනවද කියලා අහන්නේ වාස්තු නැකත. ඒ කවුද අපි හාමුදුරු නමක් දාහන්නේ? නෑ නෑ සාමාන්‍ය කෙනෙක්. ඔව් සාමාන්‍ය. හොඳයි පුතේ ඇත්තමට තේරුණා. මං අර ප්‍රශ්න කවුද ඇහුවේ කියලා මොකද මං ගරු කරලත් අපි කතා කරන්න දෙ නිසා ඇත්ත වශයෙන් පුතේ අනිවාර්යෙන් තියෙනවා. නිවසට පමණක් නෙමෙයි
ව්‍යාරස්ථාන දෙවස්ථානවලට තියෙනවා. ව්‍යාපාර ස්ථානවලට මේ වාස්තු තියෙනවා. දැන් මම දන්න තරමට මම විහාර ස්ථාන නම් කියන්න බෑ. නමුත් මට ඔප්පු කරන්න පුළුවන්. ඒ වගේ විහාර ස්ථානවල නැත්තම් දේවස්ථාන සෙනඟ පිරීලා ගලනවා. ගම් වතුර ගලහගෙන යනවා වගේ නෝ සෙනඟ. ඒ වගේ ඕනතරම් පන්සල්, පල්ලි, කෝවිල් තියෙනවා. පන්සල්, පල්ලි, කෝවිල් මගේ සීලම ධර්මෙන් තියෙනවා. ඒ ඔක්කොම ඒ රජ කාලයේදී නම් ඒ රජතුමාල ඒ වගේ තමයි ඒ දේ ක්‍රියාත්මක කළේ. දැන් ඒක උදාහරණයක් වශයෙන් අපිට ඕන තරම් කියන්න පුළුවන්. රජ කාලයේ සිදුවෙච්ච පුණ්‍ය ස්ථානවල අදට කොහොම තියෙනවද කියලා ඔබ විතර බලනකොට ඒකෙන් තේරුමක් ඔබට ලබා ගන්නට පුළුවන්. ඒ වගේ ඒක ආගම ස්ථානයක් හෝ වේවා, Hindu ආගම ස්ථානයක් හෝ වේවා, ඉස්ලාම් ආගම ස්ථානයක් හෝ වේවා, බෞද්ධ ධර්ම ස්ථානයක් හෝ වේවා, මේ ඔක්කොම මේ වගේ ගැළපෙන නිසා අනිවාර්යෙන් තිබෙනවා. ඒක නැතුව නෙමෙයි. එයාලගේ අර බලය ඕනම දෙවි කෙනෙක් බලන දිශාව තියෙනවා. ඒ දිශාවෙන් තමයි ඒ දේවල් සිද්ධ වෙන්නේ. අපි කම දෙවස්ථානයක කෙනෙකුට අපි ස්ත්‍රී දෙවි කෙනෙක්ව කොයි පැත්තේද තියන්න ඕනේ, පුරුෂ දෙවි කෙනෙක්ව කොයි පැත්තේද තියන්න ඕනේ, බැලීම යාළගේ තියන්න ඕනේ කියලා ගොඩාක් ශාස්ත්‍රයක ඇතුළේ හැංගිලා තියෙනවා. ඒව අනිවාර්යෙන් පුණ්‍ය භූමියටත් මේක තියෙනවා කියනක අමතක කරන්න බෑ. හොඳයි. අපි ස්වාමීන්ට මගේ දුරකථන අංකය ඔබට ලබා දෙන්නම්. ඒ ඔස්සේ ඔබට අවස්ථාව ලැබෙනවා වැඩිදුර විස්තර දැනගන්න. කොළඹ කාර්යාලයේ දුරකථන අංකය පමණයි අපි අද දවසේ ලබා දෙන්නේ. ඒ ඔස්සේ ඔබට පුළුවන් මාතර සහ කුරුණෑගල ශාඛාවන් පිළිබඳවත් විස්තර දැනගන්න. කවදද ඔබට සම්බන්ධ වෙන අවස්ථාව ලැබෙන්නේ කියලා වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. කොළඹ කාර්යාලයේ දුරකථන අංකයන් 01212 87267962 වගේම තමයි 01127012 කියන දුරකථන අංකයන් ඔස්සේ ස්වාමිතුමා සමඟ ඔබට පෞද්ගලිකව සම්බන්ධ වෙන අවස්ථාව ලැබෙනවා. අද ස්වාමිතුමා අපි දැන් අර මුලින් කතා කරේ මේ ත්‍රිකෝණ ස්ථානාගාතිපති මේ ලග්නවලට කොහොමද බලපාන්නේ කියලා. ඒක රාශිවලටත් එලෙසමද බලපාන්නේ? හරියටම හොඳ ප්‍රශ්නයක්. දැන් අපි සිංහල පින්වත් දරුවෝ තමයි ලග්න ගැන වැඩිපුර බලන්නේ. අපි Hindu පින්වත් දරුවෝ බලන්නේ රාශිය. ඒක ලොකු රාසක් තියෙනවා. දැන් ලග්න බලන්නේ අපි උපන් කේන්දර ප්‍රතිඵල. ඒ කියන්නේ උපන් කේ අපි ඔළුවේ මොනාද ලී වෙලා තියෙන්නේ. රාශිය බලන්නේ කෝචාර. කෝචාර කියන ද ග්‍රහයක් මාරු වුණත් මොනාද කොහොමද යාගේ තත්ත්ව කෙනෙකුට අපි කියමු. ගහ පිහිටීම් වල වෙනස්කම්. ඔව්. ඒ මේ අවුරුද්ද කොහොමද මේ ග්‍රහ මාරු වුණත් අපි කියමුකෝ අලුත් අවුරුද්දක් අපිට හුදා වුණා. දැන් ලග්න 12යි ග්‍රහය 9යි. ග්‍රහ 9යි රාශි 12යි. රාශි 12. මේ අතලත ඔක්කොම රාස තියෙන්නේ. නැකත් 27යි. ඒකට පාද 108 අතර. 108. මේ වගේ තමයි ඒක ඇතුළත මේ රාශෝකම ඇඟිලා තියෙන්නේ. තිති 15 30ක් තියෙනවා. පුරස හව කියලා තිති තියෙනවා. මේ ඔක්කොම තමයි. ඒ වගේ සති 7ක්. මේ අපිට ඉරිදා දවසේ ඉඳලා සිකුරාදා දවසේ නැකන් සෙනසුරාදා දවසේ සතිය. මෙන්න මේක ඇතුළත මේ ඔක්කොම ඇඟිලා තියෙන්නේ. පොඩි දේ ඇතුළත ගොඩාක් දේවල් ඇඟිලා තියෙනවා. එනහට රාශිය කියනකොට පුතේ අපි කියමු කෙනෙක් මකර රාශිය කියලා කියමුකෝ. මකර රාශියට පස්වෙනි ස්ථානාධිපති ත්‍රිකෝණ ස්ථාන. එතකොට ඍෂභ මකර රාශියේ වගේම කන්‍යා රාශිය. දැන් රාශියෙන් බලනකොට අපි කියමුකෝ ලග්න ගැලපුණේ නැහැ. රාශිය ගැලපුණා කියනකොට එයාලගේ ජීවිත සාර්ථක කරගන්න පුළුවන්. සාමාන්‍ය විදිහට සාර්ථක 50ක් වගේ සාර්ථක කරගන්න පුළුවන්. හැබැයි මේක ලග්න බලවත් වෙලා තියෙනවා නම් ලග්න බල බිඳිලා රාශිය බලවත් වෙලා තියෙන 50ක්. අර රාශිය බලවත් වෙලා ලග්න බල බිඳිලා තියෙන තව 50ක්. ඒ නිසා මේ ඔක්කොම හොයන්න ඕනේ. නිකන් ආවට ගියාට පොරොන්දම් බලන එක ලේසි නෑ. බැලන්ස් කරන්න ඕනේ පුතේ. ඔක්කොම පැත්තෙන් බලන්න ඕනේ. ඒක පුදුම ඥානයක් තියෙන ඕනේ කෙනෙකුට. මොකද ජෝසිස කියනකොට ඔක්කොට මේ ඒක ගැළපෙන්නේ නැහැ. ඒ නිසා මේක සාමාන්‍ය ගැළපෙන කට්ටිය කවුද කියලා ගන්නවා නම් මීන ලග්න, කටක ලග්න, ඒ වගේම ත්‍රිකෝණ ස්ථානාධිපතිලා මීනකක් සහ ඍෂභ ලග්න සමාන උර්චක ලග්න උදේ පොදුවෙන් එකලන්න ලැබෙනවා මේක රාශ. මොකද මේක ජල රාශිය. ද රාශි වලින් ජල රාශිය, ගින්දර රාශිය, පොළොව රාශි කියලා තියෙනවා, භූමි රාශි කියලා, ආකාශ රාශි කියලා තියෙනවා පුතේ. මේ ජල රාශියල තියෙනවා යංක්ෂි රාශක්. මොකද අද අපි කියමුකෝ මූද යට යංක්ෂි දේවල් තියෙනවා, අපිට ඒක පේන්නේ නැහැනේ. මේක වගේම මේ ජල රාශි. ජල කියන්නේ මීන, කටක, වෘචක. මේකලා ජල රාශි උදවිය. මෙයාලගේ මනස මොනවා තියෙනවා කියලා හඳුනා ගන්න බෑ. හැබැයි දෙහක් වෙන්න පෙර මෙයාට හඳුනා ගන්න පුළුවන් බලශක්තියක් දෙයියෝ ඒගලන්ට දීලා තියෙනවා. අර මූදයට තියෙන මොනවාද කියන එක හඳුනා ගන්න බෑනේ. එන කෙනෙක්ගේ මනස තියෙනගේ තව කෙනෙකුට හඳුනා ගන්න බෑ. මෙයා කවුද, කින්ද මන්ද කියලා හඳුනා ගන්න බෑ. හැබැයි එහාල සමාජයට හොඳ ක්‍රියාවල් කරන්න පුළුවන් ක්‍රියා. ඒ වගේ උදවිය ජෝෂි පැත්තෙන් ඉන්නවා නම්, ස්වාමින් වහන්සේලා පැත්තෙන් ඉන්නවා නම්, කියන පූජකතුමාලා පැත්තෙන් එයාලා ඉන්නවා නම්, එයාලට රටට හොඳ සේවයක් කරන්න
පුළුවන් බලයක් ලැබෙන නිසා මේ වගේ රාශි කුටු 12ම ගොඩාක් රාශිවල තියෙනවා. ඒ වගේම අර සර රාශිය, ස්ත්‍රී රාශිය, උභය රාශිය, පුරුෂ රාශිය, ස්ත්‍රී රාශිය ගොඩාක් මේක ඇතුලේ හැංගිලා තියෙනවා පුතේ රාශිවල. මේ ඔක්කොම හොයලා තමයි ජෝෂි මාත් එක්ක කෙනෙකුට ප්‍රතිඵල කියන්නේ. ඉතින් ඒකෙන් මම හඳුනාගත්ත නිසා ඒ ටික මම දැනගන්න තියෙන නිසා තමයි වාස්තු ක්‍රියාපත ඉතා සරල විදියට මට මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් උනේ. දැන් අපි කතා කරමු සාමිතුමා මේ කොහොමද දැන් මේ ත්‍රිකෝණ ස්ථානාධිපතිලාගේ මේ බලය ආවම අපි නිවස සකස් කරගන්නේ කියලා. අපිට ඊට කලින් දුරකතනම තමක් තියෙනවා සාමිතුමා විමල සේන මහත්මයා. සුබ දැසන. සුබ උදෑසන. හරි. ඔබතුමාගේ ගැටළු ඉදිරිපත් කරන්න සාමිතුමන්ට. ප්‍රශ්න කියාගෙන දික්වේගෙන යනවා මං ආන ප්‍රශ්න මෙන්න මේක ඔය ඔය ආපකම් මගේ ඔළුවට ආවා ඒ කියන්නේ ඉස්සරහා දොර තියෙන්නේ නැගෙනහිර කියන්නේ නැගෙනහිර එක පැත්තක් කියලා ගිනිකොන නැගෙනහිර එක පැත්තක් ඔබට ගිනිකොන. හැබැයි ගිනිකොන දිශාවට එක පැත්තක් ඊසාන. ඔයාට ගිනිකොන දිශාවට කුස්සිය ඇවිල්ලා නැහැ. ඔයා පිටිපස්සේ දකුණ පැත්තේ මං කුස්සියෙන් පිට වෙනවා කියලා කියන්නේ ඒ කුස්සිය එක්කෝ ඔබට නිරිතට යන්නද? නිරිත තියනවාද? කුස්සිය? නෑ 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 මං අහන ප්‍රශ්න දැන් ඔබේ දැන් තියෙන කුස්සිය නිරිතද තියෙන්නේ වෙන කොහේ හරි තියනවාද? එනම් අනිවාර්යෙන් නිරිත අනිවාර්යෙන් නිරිත මොකද නැගෙනහිරට පිටිපස්සෙ තමයි බස්නාහිර බස්නාහර දකුණ එකතු වුණොත් තමයි නිරිත ඒකම වැරදි පුතේ පළවෙනි ඔයා කොච්චර කාමරයකට එකතු කරගත්තද ඇති වැඩක් නැහැ ඔබේ කුස්සිය යන්න ඕනේ ගිනිකොන දිශාවට පමණයි නැගෙනහිර පැත්ත නැගෙනහිර දකුණ පැත්ත ළඟා වෙච්ච ගිනිකොන දිශාවට පමණයි ඊසාට කොහොම තරම් යන්න බෑ මේක අනිවාර්යෙන් වෙන්න ඕනේ එතනින් එහා ඔයා අහන ප්‍රශ්න එකකටවත් උත්තරයක් නැහැ එතනින් එහා ඔයා අහන ප්‍රශ්න එකටවත් මගින් නම් උත්තරයක් නැහැ මගේ උත්තරයක් දෙන්න බෑ ඒකට ප්‍රශ්නෙට විසඳුමක් නැහැ ඒ නිසා ওই දරුවා මගේ පොතක් තියෙනවා අරගෙන කියවන්න එතකොට ඒක හොඳ පැහැදිලි කරලා මම මේ ගැන තව පොඩ්ඩක් මම කියන්න කතා කරන්න ආන්ගෙන පුතේ මේ වගේ තමයි දැන් ඊයේ පෙරේද මම කෙනෙකුට ප්ලෑනක් ලියා දුන්නා ලියා දීපු ගමන් ටියෝ මාත්‍යා ඒකට පරිශාහ කරන්න එනවානේ ඒ ටියෝ මාත්‍යා කියනවා දැන් මේක නැගනිර මේ වගේ නැගනිර පාරක් පුතේ නැගනිර පහරට කවුද මේ ඇන්දේ නැගනිර පාරට පාර පැත්තට කොහමද කුස්සියක් එන්නේ දේ එහා ඒ දරුවා දන්නේ නැහැ මේක. බෑ එයා නම් මට දරුවක් මම යාල දරුවක් කියුවේ එයා මට කියලා දෙන්නේ දෙමළා කියලා. උගුරු දෙමළගේ මේ දෙමළගේ මොකද මේක හඳින්නේ කියලා. ඉතින් ඒක වෙන කතාවක්. ඒක පැත්තකට මං කියන්නේ යාල දරුවා කියලා. මොන අර වැරදිලානේ ඔය වචනවල කියන්නේ. එහෙනම් මං කියන්නේ මේකයි. අපට දිසාව ඕන දිසාවකට තුමුණාදී. ඒක කිසිම හවුලක් නැහැ. මේ පුතාට මං කියන්නේ මේකයි. නැගෙනහිර දිසාව අපිට ලැබුණා නම් ඒකට කරන්න දෙයක් නැහැ. නැගෙනහිරයි දකුණයි එකතු වුණොත් තමයි ගිනිකොන. ඒ කියන්නේ ඔබේ නිවසේ ඉදිරිපස ඉදිරි පැත්ත ඒ කියන්නේ පාර පැත්තට තමයි එක කොටසක් කුස්සිය නැ අනිත් පැත්ත ලිවින් එක සාලේ එන අනිවාර්යෙන් කුස්සිය එතනට ගේන්න මොනේ ක්‍රම තියෙනවා සාමාන්‍ය කුස්සිය අපි පිටි පාර පැත්තේ ජනේල් දානකොට අඩි 4කට උසට ජනේල් දා එතකොට කුස්සියක් පේන්නේ නැහැ ඒ විතරක් මේක තවරාසකුත් තියෙනවා පාරෙන් ඉස්සරහ පැත්ත කවුරාව කුස්සිය නිතරම අපි ස්ත්‍රී පාක්ෂයේ ඉන්නේ කුස්සියනේ පුතේ එතකොට ඔලෝසල බලන්න කවුද ඉන්නේ කියලාවත් බලු බල්ලෙක්වත් එනවාද කියලා හොයාගන්න පුළුවන් නේ පුතේ ඉතින් ඒ ඒ ඒ මතේ තියෙන මේ වාස්තු වලින් එහෙනම් මේ වාස්තු කියන්නේ දිශාව තමයි වටින්නේ ඒ නිසා අපි කොච්චර උගත්කමක් තිබුණත් වැඩක් නැහැ බුද්ධිය ක්‍රියාත්මක වෙන්න ඕනේ අපි දිශා ලස්සන හඳුනාගලද හඳුනා දීලා තියෙනවා ඍෂිවරයෝ ඒ දිශා හඳුනා දීලා තියෙන්නේ මේ දිශා මේක වෙන්න ඕනේ මේ දිශා ගිනිකොන දිශාට කුස්සිය යන්න ඕනේ වයඹ දිශාට පඩිපැලෙන් ටොයිලට් බාත්รูම් ශාන්න පුළුවන් නිර්ත දිශා තැම්පත් වීම නිර්ත දිශාට බෙඩ්රූම්ස් එකක් යන්න ඕනේ මං කියන එක පැහැදිලිනේ ඒ වගේ ඊසාන දිශාවට ලිවින් එකක් යන්නට ඕනේ මේ සැලසුම ඔබේ නිවස මොන දිසා තුමුණ කමන්න මේ සැලසුම තියෙන්න ඕනේ. එසා නැගෙනහිර පැත්ත කියනකොට කුස්සිය එනවම තමයි කවුරු කලබල වෙන්න එපා. පාර පැත්තට ඉස්සරහා පැත්තට කුස්සිය ඒ ඔක්කොම තියෙන වෙන්නේ ඔබේ දිසාවෙන්. ඔබ ඉදම තියෙන දිසාන්ත මේවා තියෙන වෙන්නේ. ඒ නිසා බුද්ධිමත් වෙන්න මාපින්වත් දරුවනේ ඒ ආකාරයට ඒ විදියට මගේ පොතක් ලියලා තියෙනවා. ඒ පොතේ ඔක්කොම විස්තර දීලා තියෙනවා. ඒ වගේ ගිවන් සැලසුම් කරගන්න බාධා නැති ජීවිතයක් ඔබට ලැබෙයි.
අපි මතක් කරන්නම් ඔබට සාමිතමන්ගේ අතින් ලියවුණු පොත පිළිබඳ බ්‍රහ්ම සූක්ෂම වාස්තු විද්‍යා දෙවන පොත ඔබටත් මිලදී ගන්න හැකියාවක් ලැබෙනවා. කොළඹ කාර්යාලයට දුරකථන ඇමතුමක් ලබා දෙන්න ඒ ඔස්සේ ඔබට පුළුවන්කමක් ලැබෙනවා. පොත නිවසටම ගෙනවා ගන්න, ගෙදරටම ගෙනල්ලා දෙනවා. පොත ඔබට කොහෙවත් යන්න කරන්න දෙයක් නැහැ. බ්‍රහ්ම සූක්ෂම වාස්තු විද්‍යා දෙවන පොත ස්වාමිකාලී කනගරත්නම් පූජකතුමන් විසින් ලියවිලා තියෙන ඉතින් ඔබට අවස්ථාව ලැබෙනවා මේ ඔස්සේ වැඩිදුර විස්තර දැනගන්න. අපි දුරකථන අංකය මතක් කරන්නම් ඔබට. කොළඹ කාර්යාලයේ වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. විශේෂයෙන් මාතර සහ කුරුණෑගල ශාඛාවන් විවෘත වෙලා තියෙන කොයි විදිහටද කියන වගත් ඔබට දැන කියා ගන්න පුළුවන්. 01127287 89 01127287 89. වගේම තමයි 01127727 80 77 02 80 77 07 කියන දුරකථන අංකය. මෙම මාස වාස්තු නැකත අද උදෑසන 11:26 ඉවර වෙනවා. ඉතින් ඔබට මතක් කරන්නේ අද දවසේ තමයි වාස්තු නැකත දීලා තිබුණේ සඳුදා දවසද. ඉතින් ඔබට මීළඟ නැකත මාර්තු මාසයේ මුල සතිය ස්වාමිතුමානි පළවෙනි සතිය ලබා දෙන්නේ. අපි ඒක පසුවට ඔබට දැනුම් දෙන්නම් කොයි විදිහටද වාස්තු නැකත සකස් වෙලා තියෙන්නේ කියන වග. ස්වාමිතුමා අද දවසේ කතා කරේ මේ ත්‍රිකෝණ ස්ථානාගතිපති කොයි විදිහටද මේ අපේ ලග්නවලට බලය ඉදිරියට පුතේ මේම කතා කරමුද? අද මේස ලග්න කතා කරන්නේ ඍෂභල. මොකද එතකොට අපේ ගොඩක් වැදගත් නේද ස්වාමිතුමා? ගොඩක් වැදගත් වෙනවා. දැන් ප්‍රේම සම්බන්ධ මූණ දීගෙන ඉන්න දරුවන්ට වැදගත් වෙනවා. බලන්න බලන්න. දැන් විවාහ වෙන්න දරුවන්ට දෙක වැදගත් වෙනවා නේද? ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා අපි පොඩ දිගට මේ ගැන කතා කරගෙන යමු. ස්වාමිතුමා පොදුවේ ගත්තම අපි අවසාන වශයෙන් කියමු මේ දැන් මෙවැනි තත්ත්වයක් අපි හිතමුකෝ. දැන් අර ස්වාමිතුමා කිව්වා වගේ අපේ ලග්නයට ත්‍රිකෝණයට ගැළපෙන ලග්න නෙමෙයි වෙන්න පුළුවන් තියෙන්නේ. එවැනි අවස්ථාවක දැන් පොදුවේ ගත්තම වාස්තු ගැටලු निराකරණය කරගෙන පවුලේ සතුට බොහෝ සෙයින් වැදගත් වෙන්නේ. පවුලේ සමගිය සතුට, ස්වාමි පුරුෂයා, දරුවන්, මේ පවුලේ නෑදෑ පිරිසත් එක්ක කොහොමද ස්වාමිතුමා සමගියෙන් ඉන්න නම් අපි මොනවද වෙනස් කරගන්නේ? ඔව් මම දන්න තරමට අර කෙනෙකුට දැන් තියෙන හපලණුවෙ තමයි නිරිත දිසා ගැන මං කිව්වේ, ඊසාන දිසා ගැන කිව්වේ. හැබැයි දිසා හටම තියෙනවානේ මා පුතේ. දිසා හටම තියෙන දෝෂ මෙල්ල කරගත්තොත් ඔක්කොටම හොඳ ප්‍රතිඵල ලැබෙනවා. සතුටින් ඉන්න පුළුවන්. ඔක්කොටම. ඉපදින ළමයින්ට සතුටින් ඉන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ නිවසක් හදනකොට බුද්ධිමත් වෙන්න. මොකද පරම්පරා ජීවිත වෙන ස්ථානයක් නේ පුතේ. බුද්ධිමත් කෙනෙකුට ඒවා කියන ඔයලා බලලා දැන් ඉතින් වාස්තු කෙනෙකුට ගොඩාක් බොරු කෙනෙක් කට්ටේ ඉන්නවානේ පුතේ. ඔක්කොම දැන් කඩාගෙන කඩාගෙන යනවානේ. මොකද බොරු නෙමෙයි එක කාලයක් කියන මේ වගේ විද්‍යාවකුත් තිබුණා, ශාස්ත්‍රයකුත් තිබුණා. ඒ කියන්නේ පේරිතපාත, භූතපාත, තව නැන්දා, භද්‍රා කියලා ගොඩාක් දේවල් තිබුණා. නමුත් ඒවා සාර්ථක නැහැ. ඒ සාර්ථකට ගෙවලා දපු උදවිය තමයි අද අමාරු වැටලා ඉන්නේ. ඒ පැත්තෙන් ගෙවලා දපු උදවිය තමයි අද අමාරු වැටලා ඉන්නේ. ඒ නිසා මේ ගැන පොඩ්ඩක් අපි ගොඩක් හිතා බලන්නට ඕනේ. හැබැයි මම කියන්නේ මේක ශාස්ත්‍රයක් නෙවෙයි. සමහරුදී අපිට කියන මේ ශාස්ත්‍රකාරයෝ කියලා. අපි ශාස්ත්‍රකාරයෝ නෙමෙයි. අපි විද්‍යාව. මේක තාරකා විද්‍යාව, වාස්තු විද්‍යාව කියන මේ විද්‍යාවක්. මේක ගොඩහක් දේවල් අපි ඔප්පු කර දෙනවා. අද විද්‍යාවත් ඔයාගන්න බැරි දේවල් අපි කියා දීලා තිනවා. දොස්තර මාතුන් කරන්න බැරි ලෙඩුන්වත් අප සුව කරලා දොස්තර මාතු මාර්ගෙන් තමයි අපිට මේ මන්ත්‍ර කියපු ගම එයා සුව වෙන්නේ නැහැ. මේ වගේ කොයි එයාලගේ උදව්වත් එක්ක තමයි මේ අපි කරන්නේ. හැබැයි යම්කිසි මාර්ගයක් තියෙනවා, ඇත්තක් තියෙනවා, රාසක් තියෙනවා නැහැ කියලා නම් කවුරුත් හිතන්නේ එපා. දැන් ඔබට පුළුවන් අර මම කලින් මතක් කරපු දුරකථන අංකය මම නැවතත් මතක් කරන්නම් අවසානෙට. ඒ දුරකථන අංකය ඔසේ කතා කරලා ස්වාමිතුමා මං හිතන්නේ සාම්රාණියක ගැන කතා කරන්නත් ඕනේ නේද? ඒ තුළින් අපිට පුළුවන් නිවස සතුට සෞභාගිය මේ හැමදේම ලබා ගන්න අපිට පුළුවන් ආරක්ෂා කරගන්න. ඒ වගේම තමයි බලවේගයන් දුරු කරන්නේ සම්පූර්ණයි ගැන කියමු. ඔව් ඇස්වා කටවා යන්න, භූත බලවේග මෙල්ල කරගන්න, සුළු සුළු ගැටලු බාධාවල් නැති කරගන්න මේ සාම්රාණියෙන් හැකියක් තියෙනවා. මම ඇත්ත වශයෙන්ම තව මේ මම මේ 100ක් දැනගෙන ඊට පිටින් තව 20ක්වත් කියලා ඉවර කරලා නැහැ. ගොඩාක් දේවල් කියන්න තියෙනවා. ඒසම ගොඩාක් දේවල් මම ඉමින් කියාගෙන යනවා. ඔව් මොකද ඇත්තවසේ මේ පොඩි කාලයක් නෙපුතේ අපිට තියෙන්නේ. හැබැයි අමතක කරන්න එපා අපි වැඩසටහන බලන්න. මේ පාර බලන්නත් ඔයගොල්ලෝ රෙකෝඩ් කරලා තුන ඒකවත් අරගෙන බලන්න. මොකද මේක අත්තරින්න එපා. මේක එකින් එකට ඔබේ එදා හිදා ජීවිතේට ප්‍රයෝජන වෙන දේවල් තමයි මම කියා දෙන්නේ. ඒ කියන්නේ වතුර ගහගෙන යන කෙනෙකුට තනකුල පිස්සක් දාලා මේක අල්ලගෙන ඉමින් එන්න උඩට කියලා තමයි මම මේ කියා දෙන්නේ. ලොකු කඹට මේ දාන්නේ. සරි සරලයි බලන් ඉන්න වැඩසටහන. සාමිතුමා දැන් අර ඔබතුමා සඳහන් කරනවානේ මේ පවුලේ දැන් සමගිය ලැබෙනවා කියලා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් ගෙදර නිවසේ දැන් මේ වෙලාවේ බලන කෙනෙක්ට හිතෙන්න පුළුවන්
මම මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මට පවුල් ප්‍රශ්න තියෙනවා දරුවන්ගේ අධ්‍යාපනය කඩාගෙන වැටිලා දරුවන් එක්ක අඩදඩමට කම්මැති වෙනවා මට නිවසේ ඉන්න අම්මලා තාත්තලාත් එක්ක සමගියෙන් ඉන්න බෑ කියලා හිතෙන්න පුළුවන් අපිට මේ ගෙදර ඉන්න කෙනෙක්ට ඇත්තටම බලා ගන්න පුළුවන් ද අපේ ලග්නාධිපති කොහොමද තැම්පත් වෙලා තියෙන්නේ කියලා ඒ තුලින් අපිට පොඩි පොඩි දැනුමක් තියෙන්න ඕනේ දැනුමක් නැත්නම් අමාරුයි ඉතින් මගේ ඉන්දියන් ජෝතිෂ්‍ය විදියට මම දකුණු ඉන්දියා ජෝතිෂ්‍ය මං කියන දේ විදිහට හරි සරලයි දැන් සිංහල ක්‍රමයට තියෙනක පොඩක් අමාරුයි අපේ මගම කොටු මම 12 හරියට දාලා හොඳ මේස ලග්න මේක තමයි මේස ලග්න සිංහල නිනකොට මේස ලග්න දාලා 1 2 3 කියලා යනවා අපි දෙමළෙන් ඒව නෙමෙයි මේස ලග්න මේක තමයි කියලා එතන 1 2 3 කියලා 12 වෙනක දාගෙන යනවා ඔයතර දරුවන් ගැන කියනකොට මෙතන තියෙන පොදු ලොකු සබ්ජෙක්ට් එක අපි කියමුකෝ කෙනෙක්ගේ ලග්නට දෙවෙනි ස්ථානම අධ්‍යාපන ස්ථාන ඒ දෙවෙනි ස්ථාන අධ්‍යාපන ස්ථාන බැලුවට පස්සේ එතනින් එහා පස්වෙනි ස්ථාන බලන්න ඕනේ නවවෙනි ස්ථාන බලන්න ඕනේ යාගේ අධ්‍යාපන ස්ථානේ මං කියන එක තේරෙනවද? දැන් කෙනේ මීන ලග්න කියමුකෝ. මීන ලග්න දෙවෙනි ස්ථාන මේස ලග්න. ඒ මේස ලග්න ඉඳලා ස්ථාන පස්වෙනි ස්ථාන බලන්න වෙනවා. මේස ලග්න කියමුකෝ දෙවෙනි ස්ථාන එයා හොඳට හිටියනම් පළවෙනි අධ්‍යාපන ආරම්භ අධ්‍යාපන සාර්ථකයි. දෙවෙනි ස්ථාන පස්වෙනි ස්ථාන යාගේ හොඳ ග්‍රහයක් හිටියනම් අපි කියමුකෝ මේස ලග්නට අපි කියනවා සිංහ ලග්න කියලා. ඒ සිංහ ලග්න එක්කෙනා සිංහ ලග්න සූර්ය ග්‍රහතම යා ගෙදර එයා කේන්ද්‍ර බලවත් වෙලා තිබුණා නම් එයාගේ ලග්න පුතේ බලවත් වෙලාද උසත් අධ්‍යාපන සාර්ථක වෙනවා උසත් අධ්‍යාපන එනකන් එයාට යන්න පුළුවන් හරි එතනින් නවවෙනි ස්ථාන අහතිපති අපි කියලා කියමුකෝ ගුරු කියලා කියමුකෝ ඒ ගුරු කියන ග්‍රහත්ම බලවත් වෙලා හිටන උපාධිය ලබා ගන්න පුළුවන් එහෙනම් මේතත් ඇංගිලා තියෙනවා මේ ත්‍රිකෝණ ස්ථාන අහතිපති කියලා බලයි ත්‍රිකෝණ ස්ථාන අහතිපතිලා අධ්‍යාපන ස්ථානේ ස්ථාන නමේම ත්‍රිකෝණ ස්ථාන බලවත් වෙලා තුනා නම් උසත් අධ්‍යාපන එතනින් උපාධිය ලබා ගන්න බයින මේක තමයි පුතේ රාස මේක තමයි පුතේ ඇත්ත මේක හැංගිලා තියෙන දේව එන සමාද අපි දැකලා පළවෙනි අධ්‍යාපනෙත් එක්ක ඉවරයි වසර පහ ස්වනි පසර ආයෙනි වසරින් ඉවරයි. එතනින් එයා බලන්න යාලා උසත් අධ්‍යාපන නැකන් යන ඕ ලෙවල් ඒ ලෙවල් කන එතනින් ඉවරයි. එතනින් එයා සමාරූ දෙවේ තමයි යන්නේ විශ්වවිද්‍යාලටනේ. එහෙනම් මේ ඔක්කොම රාසි වගේ රැකලස්සාට තියෙනවා. දරු සම්පත් වලට තියෙනවා. කොහොම පැත්තෙන් මේ ත්‍රිකෝණ ස්ථානපති බලයේ තියෙනවා. හරි. ඉතින් අද දවසේ ඔබට මේ පිළිබඳව මම හිතන්නේ බොහෝ සෙයින් හොඳ දැනුමක් ලැබෙන්න ඇති සමිතමයික නිවැරදිව පැහැදිලිව ඔබ කොහොමද ඔබේ සතුට ළඟා කරගන්නේ කියන වගේ නිවැරදිව පැහැදිලිව ඔබ දැනුවත් කරා. ඉතින් ඔබට පුළුවන් පෞද්ගලිකව සමිතමා සමග සම්බන්ධ වෙලා වාස්තු ගැටලු निराකරණය කරගෙන ඔබේ පවුලේ සතුට ලබා ගන්න, සමගිය ලබා ගන්න, පවුල සියලු දෙනාත් එක්කම සතුටෙන් සාමකාමීව ජීවත් වෙන්න වාතාවරණයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් සමිතමා සමග සම්බන්ධ වෙලා ඔබ දැනුවත් නැති තැන් ඔබට පුළුවන් දැන කිය ගෙන විස්තර දැනගන්න කොළඹ කාර්යාලයේ දුරකථන අංකය ලබා දෙන්නම් යෝසේ වැඩිදුර විස්තර ඔබට පුළුවන් දැනගන්න 011-27-27-69 කියන දුරකථන අංකයන් ඔස්සේ වැඩිදුර විස්තර දැනගන්න විශේෂයෙන් මාතර සහ කුරුණෑගල ශාඛාවන් විවෘත වෙලා තියෙන දවස් ඒ වගේම තමයි කොයි විදිහටද සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරගන්න ඕනේ කියන වගේ ඔබට දැන කියා ගන්න හැකියාවකුත් ලැබෙනවා. අද දවසේ අපි කතා කරපු මේ මාතෘකාව ඔස්සේ ඔබට අවස්ථාව ලැබෙනවා. ඉතින් ජීවිතේ හැමදාම සතුටින් ඉන්න වාස්තු විද්‍යානුකූලව තමන්ගේ නිවස සකසා ගන්න අවස්ථාව ලැබෙනවා. අද සුබ දවස වෙනුවෙන් හැමදාමත් වගේ සන්න දවසට අපත් සමග එකතු වුණු විශ්ව ශක්ති ගුප්ත විද්‍යා ජ්‍යොතිෂ ශාස්ත්‍රඥ විශාරද වාස්තු උපදේශක සාමශූරි සාමවිනිසුරු කීර්තිශී ජනරංජන දේශාභිමහනී ශ්‍රී විද්‍යාකාලී උභාෂක ස්වාමී කාලී කනගරත්නම් පූජකතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපේ ජීවිතය යහපත් කරන්න ඔබතුමාගේ වටිනා අදහස් ලබා දුන්නට. අයබන් සමිතුමා. අයබන් පුතේ, අයබන් මා පින්වත් දරුවනේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.